අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවණීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. වෙහෙරගල රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ තඹුත්තේගම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ඉඳලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මේ ලෝකේ පහළ වෙලා දෙවියන් මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවට චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංසික දේශනාව දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට සිංහ රාජෙක් වගේ සිංහනාද කළා කියනවා. ඒ ධර්මය අහපු අන්‍යාගමික ශාස්ත්‍රවරු, අන්‍යාගමික මිනිස්සු හිස් ලූලුවත ඉබාගාත ගියා කියනවා. කර කියාගන්න දෙයක් නැතුව අන්ත අසරණ වුණා කියනවා. පින්වත්නි, අපි දන්න නිගණ්ඨනාත පුත්ත පවා අන්තිමේට ලේවමනේ දාලා මිය ගියා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර ඒ සිංහනාදය අහලා දරාගන්ට බැරුව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරියට සිංහෙක් සිංහනාද කරනවා වගේ තමයි ඒ ධර්මය දේශනා කළේ. කැලෑවේ ඉන්නවා සිංහෙක්. ඒ සිංහයා තමයි කියනවා ඒ කැලෑවේ ඉන්න සත්තුන්ගේ රජා. ඉතින් මෙන්න මේ රජ්ජුරුවෝ ගල්ගුහාවෙන් එළියට එනවා කියනවා. ගල්ගුහාවෙන් එළියට ඇවිල්ලා මොකද වෙන්නේ, හොඳට වටපිට බලනවා කියනවා. වටපිට බලලා මේ සිංහ රාජා කේසර සොලවනවා කියනවා. කේසර සොලවලා මොකද වෙන්නේ, එක දිහාවක් බලාගන්නවා කියනවා. එක දිහාවක් බලාගෙන හොඳට ඉදිරිපස කකුල් දෙකට බර කරලා
අහස දිහා බලාගෙන මහා හයියෙන් ඒ සිංහනාදය කරනවා කියනවා. ඒ සිංහනාදය අහන අහසේ පියඹා යන සත්තු ඈතට ඈත දියඹට පියඹා ගියා කියනවා. ඒ සිංහනාදයට බයි. ඒ වගේම ඒ සිංහනාදය අහපු වනේ සැරිසරමින් හිටපු සත්තු සිව්පාව මොකද කරන්නේ? ඈත කැලෑවට දුවලා යනවා කියනවා. ඒ සිංහනාදයට බයි. ඒ වගේ මේ බුදුරජාණන් ඒ සිංහ රාජයාණන්ගේ ඒ හඬට බයි වතුරේ ඔබ මොබ පීනමින් හිටපු ඒ මාළු ඒ වතුරේ යටට කිමි දෙනවා කියනවා. ඒකට හේතුව තමයි ඒ සිංහයාගේ සිංහ ගර්ජනාව එච්චරට ගාම්භීර එකක්, එච්චරට මහා ගැඹුරු ගර්ජනාවක්. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම දේශනා කරනකොට ඒක අහගෙන හිටපු ඒක තේරෙන්නේ නැති ඒක පිළිගන්නේ නැති අන්‍යාගමික ශාස්ත්‍රවරු අන්‍යාගමිකයෝ පලා ගියා කියනවා බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට. හිරු දුටු පිණි යම්සේ සැනින් වියලී යනවද ඒ වගේ අන්‍යාගමික ශාස්ත්‍රවරු අන්‍යාගමික මිනිස්සු වාදෙට විවාදෙට ආපු අය එසැනින් මොකද වෙනවා කියන්නේ? එසැනින් අසාර්ථක වෙනවා කියනවා. එච්චරට ස්වාක්ඛාත වූ දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සන්දිට්ඨික දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම මේ පින්වතුන් දන්නවා හොඳට අකාලිකයි, කාලයකට අයිති නෑ කියන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම එහි පස්සිකයි. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්ට පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම ඕපනයිකයි. තමා තුළින් තමයි දකිඩ තියෙන්. තමා තුළින් දකිඩ තියෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ දහම පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි කියනවා. තම තම නැන පමණට තමයි තේරෙන්නේ කියනවා. එක එක්කෙනාට තේරෙන ස්වභාවය වෙනස් කියනවා. එක එක්කෙනාගේ ප්‍රඥාව කොච්චරද ඒ ඒ කෙනාගේ අවබෝධය වෙනස් කියනවා. අවුරුදු 7 සෝපාක ඒ කියන පුංචි පුතා තේරුම් ගත්ත විදිහ, පස්සේ සෝපාක මහරහතන් වහන්සේ ඒ පුංචි කෙනා තේරුම් ගත්ත විදිහට තේරුම් ගන්න බැරි වුණා කොසල් රජුරවන්ට. ඊළඟට සුනීතලා අවබෝධ කරපු විදිහට අවබෝධ කරන්න බැරි වුණා අනාථපිණ්ඩිකලට. ඒ ඒ කෙනාගේ අවබෝධය වෙනස්, ඒ ඒ කෙනාගේ ප්‍රඥාවේ වෙනසට එයාලගේ නැන පමණට තමයි තේරෙන්නේ. එනිසා අපි අද දවසේ ඔබට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ සිංහ ගර්ජනාවක් බඳු ඒ උත්තරීතර ධර්මයෙන් බිඳක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේට. සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ දේශනාවේ නම විභංග සූත්‍රය. මොකද දේශනාවේ නම? විභංග සූත්‍රය. පටිච්ච සමුප්පාදය විග්‍රහ කොට වදාළ දේශම. විභංග කියලා කියන්නේ කඩලා කියලා දෙනවා කියන්නේ, කොටස් කරනවා කියන්නේ, විභංග කරනවා කියලා කියන්නේ. එතකොට විභංග සූත්‍රය කියන්නේ පටිච්ච සමුප්පාදය හේතුඵල ධම විග්‍රහ කරලා පැහැදිලි කරලා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට හේතුඵල ධම කියලා දෙනවා. පටිච්ච සමුප්පාදය කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ
මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත්නුවරදී. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත්නුවරදී. බුදුරජාණන් වහන්සේ සංඝයා අමතනෝ පින්වත් මහණෙනි, මං ඔබට පටිච්ච සමුප්පාදය කියලා දෙන්නයි යන්නේ. මං ඔබට පටිච්ච සමුප්පාදය ගැන කියලා දෙන්නම් කියනවා. විස්තර වශයෙන්ම කියලා දෙන්නම් කියනවා. පටිච්ච සමුප්පාදය ගැන කියලා දෙන්නම්, විස්තර වශයෙන්ම කියලා දෙන්නම් කියනවා. එහෙම කියලා කියනවා. ඒ හොඳින් අහන්ට කියනවා. තං සුනාත, හොඳට අහන්ට කියනවා. ඒ වගේම කියනවා නුවණින් මෙනෙහි කරන්නට කියනවා. මානසිකරෝම, හොඳට නුවණින් විමසන්න කියනවා. නුවණින් මෙනෙහි කරන්න කියනවා. එහෙනම් මේ පින්වත්නි, ධර්මය අහන ක්‍රමය මොකක්ද? හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ අහගෙන ඉන්න දහම හොඳට නුවණින් විමසන්න ඕනේ. එතකොට ඒ දහම වැටහෙනවා, අවබෝධ වෙනවා, තේරෙනවා. හොඳට අහනවා, නුවණින් විමසනවා. දැන් වෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. හොඳට අහන්ට, පොතක් අරගෙන ලියන්ට, ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කටපාඩම් කරන්ට, මෙහෙම කියනවානේ. හම්බෙන එක්කෙනාට මහා දෙවන්ත ප්‍රඥාවන්තයෙක් විදියට පැහැදිලි කර කර යන්ට, එහෙම කියනවද? එහෙම කියලා නැහැ නේද? එහෙමනම් බුදුරජාණන් දේශනා කරනවා තං සුනාත, හොඳට අහන්න කියනවා. මානසිකරෝම, හොඳට නුවණින් මෙනෙහි කරන්න කියනවා. මම කියලා දෙන්නම් කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? කියලා දෙනවා, දේශනා කරනවා. අපිට මොකද්ද කරන්න තියෙන්නේ? හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ විතරක්මදි, අහගෙන ඉඳලාමදි මොකද කරන්න ඕනේ? ඒක නුවණින් මෙනෙහි කරන්න ඕනේ. හොඳට සිහි කරන්න ඕනේ නුවණින්. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරපුවම ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා. එසේ ස්වාමීනි, එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. එහෙම පිළිතුරු දීලා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම සංඝයා පිළිතුරු දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනය වදාලා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනාව වදාලා. මොකද්ද? විභංග සූත්‍රය. විභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකේටද? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකේටද? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව හේතු කරගෙන මොකක්ද වෙන්නේ? සංස්කාර හට ගන්නවා කියනවා. සංස්කාර හේතු කරගෙන විඥානය හට ගන්නවා කියනවා. දැන් මේ වචන වලට බය වෙන්න ඕනේ. බුදු කෙනෙක් ලෝකානුකම්පාවෙන් සියලු සත්වයින්ගේ අවබෝධය පිණිස වදාළ දේශනාව. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතු කරගෙන විඥානය හට ගන්නවා. විඥානය හේතු කරගෙන නාම රූප හට ගන්නවා. විඥානේ හේතු කරගෙන මොනවද හටගන්නේ? නාම රූප හටගන්නවා. නාම රූප හේතු කරගෙන හටගන්නවා ආයතන 6. නාම රූප හේතු කරගෙන හටගන්නවා මොනවද? ආයතන 6. ආයතන 6 හේතු වුණාම මොකද වෙන්නේ? ඔන්න දැන් ආයතන 6 හටගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේවනේ ආයතන 6. ඔන්න ආයතන 6 හටගන්නවා. ආයතන 6 හට ගන්නකොට මොකද වෙන්නේ? ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය ඇතිවීම හේතු කරගෙන මොකද වෙන්නේ? විඳීමක් හට ගන්නවා. විඳීම හට ගැනීම හේතු කරගෙන
තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව ඇති වුණාම මොකද වෙන්නේ? ඒකට උපාදාන වෙනවා. තණ්හාවක් ඇති වුණාම උපාදාන වෙනවා. උපාදාන වුණාම මොකද වෙන්නේ? උපාදාන වුණාම ආයේ උපතක් පිණිස කර්ම සිද්ධ වෙනවා. කර්ම සකස් වෙනවා. ආයේ උපතක් පිණිස කර්ම සකස් වෙනවා. නැවත උපතක් පිණිස යලි උපදින්න කර්ම සකස් වෙනවා. යලි උපතක් පිණිස කර්ම සකස් වෙනකොට මොකද වෙන්නේ? ඉපදීම ඇති වෙනවා. භවයේ හේතු කරගෙන මොකද වෙන්නේ? උපදිනවා. ඉපදීම හේතු කරගෙන ඉපදීම ඇති වුණාම ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස කියන මේ සමස්ත දුකම හට ගන්නවා. කොටින්ම කියනවනම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම හට ගන්නවා. මේ පංච උපාදානස්කන්ධයම හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න පටිච්ච සමුප්පාදය ගැන. අවිද්‍යාව හේතු කරගෙන මොනවද පින්වත්නි ඇති වෙන්නේ? අවිද්‍යාව හේතු කරගෙන ඇති වෙන්නේ තණ්හාව. එහෙමද? නෑනේ. දැන් අපේ අය පුරුදු වෙලා තියෙන කොටෝ මෙහෙයි එහෙයි කියන්නේ නේ නේද? මොනවා හරි නැත්තම් සාදුකාර පවත්වනවා. අවිද්‍යාව හේතු කරගෙන ඇති වෙන්නේ සංස්කාර. අවිද්‍යාව හේතු කරගෙන ඇති වෙන්නේ සංස්කාර. සංස්කාර හේතු කරගෙන ඇති වෙන්නේ මොනවද? විඥානේ. විඥානේ ඇති වුණාම මොකද හටගන්නේ? නාම රූප. නාම රූප ඇති වුණාම හේතු කරගෙන, නාම රූප හේතු කරගෙන ආයතන හය ඇති වෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම හේතු කරගෙන, විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කරගෙන උපාදාන වීම ඇති වෙනවා. උපාදාන වීම හේතු කරගෙන කර්ම සකස් වෙනවා. මොකද්ද කර්ම සකස් වෙනවට වචනේ? භාවය. කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම හේතු කරගෙන මොකද්ද වෙන්නේ? කර්ම සකස් වුණ ගමන් උපදින්න වෙනවා. කර්ම සකස් වීම හේතු කරගෙන ඉපදීම සිද්ධ වෙනවා. ඉපදීම සිද්ධ වුණාම ජරාවටපත් වෙනවා. වයසට යනවද නැද්ද? ඉපදීච්ච ගමන් පටන් ගන්නවා වයසට යන්න. වයසට යනවා ජරාවටපත් වෙනවා නේද? ලෙඩ වෙනවා නේද? ජරාවපත් වෙනවා. මරණය එනවද නැද්ද? ඉපදෙනකොටම මරණ සාතිකය හම්බෙනවද නැද්ද? හම්බෙනවා. ඉපදෙනකොටම මැරෙනවා කියන කාරණේ ඇති වෙනවා. ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස මේ සියල්ල හට ගන්නවා කියන මේ සියල්ලම හට ගන්නවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකටයි මහණෙනි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සානං නේ. මේවා ටික ඔක්කොම හට ගන්නව නේද? එතකොට මොකද වෙන්නේ?
අන්න මෙන්න මේකට මහණෙනි කියනවා මොකක් කියලාද? පටිච්ච සමුප්පාදය කියලා. මොකද්ද කියන්නේ? පටිච්ච සමුප්පාදය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් මෙන්න මෙහෙම අහනවා. පිනත් මහණෙනි, ජරාව කියලා කියන්නේ මොකේද? පිනත් මහණෙනි, ජරාව කියලා කියන්නේ මොකේද? මොකටද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ ඒ සත්ව ලෝකවල, අපේ රටේ විතරක්ද නෑ, ඒ ඒ සත්ව ලෝකවල හැම සත්ව ලෝකෙකම ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වයන්ගේ. ඒතකොට මේ විග්‍රහයට හැම සතෙක්ම අයිති. ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක් තියෙනවද, යම් ජරාවට පත්වීමක් තියෙනවද, මහලු වී යාමක් තියෙනවද, මහලු වෙන ස්වභාවයක් තියෙනවද, ඊළඟට දත් වැටීමක් තියෙනවද, ඊළඟට කෙස් ඉදීමක් තියෙනවද, ඇඟපත රැලි ගැසීමක් තියෙනවද, ඊළඟට ආයුෂ පිරිහීමක් තියෙනවද, ඉන්ද්‍රියන්ගේ මෝරායෑමක් තියෙනවද? මෙන්න මේකට තමයි කියන්නේ ජරාව කියලා. මෙන්න මේකටයි කියන්නේ ජරාව කියලා. එහෙනම් දැන් ඔය අපි මොකද කරන්නේ? ඕන් සතෙක් මල පහ කරපුවම අපි කන ආන් ජරා ගොඩක් කියලා. බලාපුවම ඒවද ජරාව නෑ. ජරාව කියන්නේ මොකක්ද? වයසට යන එකට, හැම රැලි වැටෙන එකට, කෙස් පැහෙන එකට, දත් හැලෙන එකට නේද? ඔන්න ජරාව කියන්නේ ඒකට. ඉන්ද්‍රියයන්ගේ මෝරා යෑමට නේද? ඉන්ද්‍රියයන්ගේ මෝරා යෑමට, මහලු වීමට. එහෙනම් අපි එන්න එන්න තප්පරෙන් තප්පරේ කොහෙද යන්නේ? මේ ජරාවට පත් වෙනවනේ. උපන්දිනේ කියලා මොකද්ද සමරන්? ජරාවට පත් වෙන එක සමරනවා. දැන් ජරාවට පත් වෙලා අවුරුදු 7යි. දැන් ජරාවට පත් වෙලා අවුරුදු 8යි. දැන් ඉතින් ජරාවෙන් ජරාවට පත් වෙලා අවුරුදු 60යි. එහෙම සමරනවද නැත්? එහෙනම් සමරලා තියෙන්නේ මොකද්ද? ජරාවට පත් වීම, වයසට යෑම, ලෙඩ වීම, හැම රැලි වැටිලා. ඒක නෙමෙයි දැන් මගේ හැම රැලි ගොඩයි, මාට 60යි කියලා ඕම් මොකද වෙන්නේ? කේක් කපනවා. ජරාවට පත් වීම නේද? කෙස් ඊදීලා ඕම් සමරනවා නේද? ජරාවට පත් වීම නේද? ජරාවට පත් වීම. එහෙනම් ඔන්න හොඳට තේරුණා නේද? ජරාව කියන්නේ මොකේද කියලා. ජරාව කියන්නේ වයසට යන එකට, කෙස් ඊදෙන එකට, හැම රැලි ගැහෙන එකට, දත් වැටෙන එකට නේද? ඊළඟට ඉන්ද්‍රියන්ගේ මෝරායෑමට කියනවා මොකක්ද? ජරාව කියලා. දැන් මේ ස්වභාවයෙන් නිදහස් සතෙක් ඉන්නවද? මේ ස්වභාවයෙන් නිදහස් කෙනෙක් නෑ නේද? වයසට යනවද නැද්ද? හැමෝම හැමෝම වයසට යනවනේ නේද? දවස් ගෙවෙනවද, ඉර බැහැලා යනවා, ආය පායනවද, ඒ ගානේ වයසට යනවා, ජරාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, මරණය කියන්නේ මොකක්ද? මහණෙනි, මරණය කියලා කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් චූතවීමක් තියෙනවා. එක තැනක ඉඳලා තව තැනකට චූත වෙනවා. එක සත්ව ලෝකයක ඉඳලා තව සත්ව ලෝකයකට චූත වෙනවා. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට, මනුස්ස ලෝකෙන් අපායට ඔන්න චූත වෙනවා. ආන් ඒකට මොකද්ද කියන්නේ? මරණය කියනවා. ඒ ඒ සත්ව ලෝකවලින් චුතවීමක් ඇද්ද? ඒකට මරණය කියනවා. චුත වෙන ස්වභාවයක් ඇද්ද? ඒකට මරණය කියලා කියනවා. ඊළඟට බිඳී යාමක් ඇද්ද? අතුරු දහන් වීමක් ඇද්ද? මරණයට පත්වීමක්
ඇද්ද? කලුරිය කිරීමක් ඇද්ද? ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? නේද? මොනවද? ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? ඊළඟට සිරුර අත්හැර දැමීමක් ඇද්ද? ඔන්න සිරුර දාලා යනවා නේද? ඔබ සිරුර දාලා යනවද නැද්ද? ඔව්, ඔබ සිරුර දාලා යනවා. සොහොනේ නෑදෑයෝත් දාලා යනවා, ඔබත් දාලා යනවා. ඔබ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා දාලා ගියපු එක නෑදෑයෝ ගිහින් සොහොනට දාලා එනවා. ඔබ දවස් දෙක තුනකට කලින් දාලා ගියපු සිරුර ඥාතීන් මොකද කරන්නේ? දවස් දෙක තුනකට පස්සේ සොහොනට දාලා එනවා නේද? සිරුර ආතහැර යනවා කියනවා. ශරීරේ ආතහැර යනවා කියනවා. ඊළඟට ජීවිතින්ද්‍රියේ ගෙවීමක් තියෙනවා කියනවා. ජීවිතින්ද්‍රියේ ගෙවීමක් තියෙනවද? මෙන්න මේකට තියෙනවා කියනවා මරණය කියලා. මේකට මොකද්ද කියන්නේ? මරණය කියලා. එහෙනම් දැන් ජරාවටපත් වෙනවා කියන එක හොඳට තේරුම් ගත්තා නේද? එහෙනම් මරණය කියන්නේ මොකද්ද? මරණය කියන්නේ ඕ ඒ ඒ ලෝකවල ඉන්න ඒ ඒ සත්වයෝ යම් චුත වෙන ස්වභාවයක් තියෙනවා. චුත වීමක් තියෙනවා. ඊළඟට බිඳී යාමක් තියෙනවා. අතුරුදහන් වීමක් තියෙනවා. මරණයට පත්වීමක් තියෙනවා. කලුරිය කිරීමක් තියෙනවා. ස්කන්ධයන්ගේ බිඳී යාමක් තියෙනවා කියනවා. සිරුර අත්හැර දැමූ බවක් තියෙනවා කියනවා. ජීවිතින්ද්‍රියේ ගෙවී යාමක් තියෙනවා කියනවා. මෙන්න මේකට තමයි කියන්නේ මොකද්ද? මරණය කියලා. එහෙනම් මරුණා කියන්නේ මොකද්ද? සිරුර අතෑරලා ගියා කියන එක. සිරුර අතෑරලා ගියා කියන එක නේද? අර ධර්මපාල ජාතකයේදී අර තාත්තයි අම්මයි බිරිඳයි වැඩකාරී ඉන්නවනේ ඒ කුමාරයා මැරුණට පස්සේ. එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවනේ තාත්තගේ, මේ මුවෙක්වත්ද මැරිච්ච කියලා. අනේ නෑ අපේ පුතා කියලා. ඉතින් තාත්තට දුක නැද්ද? ඇයි මේ අඬන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට කියනවා අර සිටුතුමා, අර බ්‍රාහ්මණතුමා කියනවා මොකද? පින්වත, සතෙක් සර්පෙක් හැවෑරියට පස්සේ ඒ සර්පයා ඒ හැවගෙන ආයේ කල්පනා කරන්නේ නෑ කියනවා. සර්පයා හැවෑරලා යනවා කියනවා. ඌ ආයේ පස්ස හැරිලවත් බලන්නේ නෑ කියනවා. ඒ හැවගෙන කල්පනාවක් නෑ කියනවා. ආන් ඒ වගේ හැවෑරපු සර්පයා වගේ මගේ පුතත් මනුස්ස ලෝකේ දාලා වෙන ලෝකයකට යන්න ගියා. අපි කොච්චර ඇඬුවා කියලා අපේ ඇඬුම් අපේ පුතාට ඇහෙන්නේ නෑ. ඒ නිසා දන්නේ නෑ කියනවා. අන්න ශරීරය දාලා යනවා නේද? සිරුර අතෑරලා යනවා. අතුරුදහන් වීමක් තියෙනවා. චුත වීමක් තියෙනවා. චුත වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේකට කියනවා මොකක් කියලාද? මේකට තමයි කියන්නේ මරණය කියලා. එහෙනම් අපි මැරුණා කියන්නේ සිරුර දාලා ගියා, චුත වුණා, අතුරුදහන් වුණා, කලුරිය කළා, මැරුණා කියලා කියන්නේ ඒකටනේ. එහෙනම් මරණය කියන්නේ ඕනෑම සතෙක්ගේ ඕකද නැද්ද? කය බිඳලා ගියා, ඕන්න සතා මැරුණා. චුත වුණා, සතා මැරුණා. ඕන දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් ඉඳලා චුත වෙනවා. දැන් එයා දිව්‍ය ලෝකේ ඉඳලා මැරුණාද නැද්ද? මැරුණා නේද? අපායෙන් චුත වෙනවා කෙනෙක්. අපායේ හිටපු සත්වයා මැරුණාද නැද්ද? මැරුණා. ඕන් ඕකට කියනවා මහණෙනි මරණය කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ දෙකම එකතු වුණාමයි ජරා මරණ කියන්නේ කියලා. ජරාවටපත් වීමයි මරණයටපත් වීමයි දෙකම එකතු වුණාම තමයි කියනවා, දෙකටම තමයි කියනවා ජරා මරණ කියලා කියන්නේ. ජරා මරණ කියලා කියන්නේ. එදිරි බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඉපදීම කියන්නේ මොකද්ද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ තියෙන තැන ඉඳලා සාකච්ඡා කරගෙන කරගෙන යනවා උත්තරේ හොයාගන්න.
ප්‍රශ්න තියෙන්නේ කොහෙද? ජරා මරණ නේනේ. දැන් මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නේ වයසට යන එක. නේද? මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නේ හාමරැලි වැටෙන එක. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නේ දාත් ටික වැටෙන එක. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කේස් පැහෙන එක. නේද? මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නේ කය බිඳිලා යනවා, මැරෙනවා, කලුරිය කරනවා. ඕකනේ අපි ගාව දැන්න තියෙන ප්‍රශ්නේනේ. ආ බුදුරජාණන් සේතන ඉඳලා කතා කරගෙන යනවා, පැහැදිලි කරගෙන. එහෙනම් දැන් ජරාවටපත් උනේ, මරණයටපත් වෙන්නේ මොකක් වුණ නිසාද? ඉපදෙන්න වෙච්ච නිසානේ නේ. එහෙනම් ඔන්න ජරාව මරණය ගැන කතා කරලා එතෙන්ට එන්න හේතුව ගැනත් පැහැදිලි කරනවා. ඉපදීම කියන්නේ මොකද්ද? ඉපදීම කියලා කියන්නේ ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක් තියනවාද? එනම හැම සත්ව ලෝකයක්මයි තියෙන්නේ. ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක් තියනවාද? ඊළඟට හට ගැනීමක් තියනවාද? බැස ගැනීමක් තියනවාද? මෞකුසක බැස ගැනීමක් තියනවාද? ඊළඟට උපතක් තියනවාද? විශේෂ උපතක් තියනවාද? ස්කන්ධයන්ගේ පහළවීමක් තියනවාද? ආයතන හයේ ලැබීමක් තියනවාද? ඒ කියන්නේ ඇස කන නාසය පහළ වෙනවද යම් තැනක, එතන උපදිනවා කියලා කියනවා නේද? ඊළඟට මොකද වෙන්නේ? ඔව්, මව කුසක බැසගත්තොත් සත්වේ ඉපදුනා කියනවා. දැන් එහෙනම් මොකෝ කියන්නේ? ඉපදුන වෙලාව කෝකද? දැන් මේ විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපන් වෙලාව මොකද්ද? මව කුසේ බැස ගැනීම ඉපදුනා කියන්නේ ඒකටනේ. එහෙනම් ඉපදෙනවා කියන්නේ මොකද්ද? මව කුසක බැස ගන්නවා. මව කුසක බැස ගන්නවා කියන්නේ අම්මයි කුසේ පිළිසිඳ ගන්නවා. එහෙමනම් දැන් උපන් වෙලාව මොකද්ද? අම්මගේ කුසේ පිළිසිඳ ගැනීම. දැන් ඉතින් ඕක කවුද දන්නේ? දැන් කොහොද වේලා කොලයක් හදන්නේ? වේලා කොලයක් හදන්න වෙන්නේ නෑ. අම්මට හරියටම දසමෙට ටක්කෙට කියන්න බෑනේ මේ වෙලාවේ මව කුසේ පිළිඳගත්තේ කියලා. ඉතින් එතකොට වේලා කොලේ හදන්න බැයි නම් ඉතින් ඉතුරු කිරිවක් හදන්න වෙන්නේ නෑ. එහෙනම් මනුස්සයා අම්මගේ කුසෙන් එළියට එනකොට නෙවෙයි මනුස්ස ලෝකෙ ඉපදුනේ, මව කුසේ පිළිසිඳ ගන්නකොට කියලා විභංග සූත්‍රයේ තියෙන. එන ඉපදීම කියන්නේ එහෙනම් කියනවනේ මව කුසෙන් එළිය දැකීම කියලා. දැන් එහෙනම් ඉතින් අර උත්තර ගොඩක් ලැබෙන්නේ නැද්ද ප්‍රශ්නවලට? ප්‍රශ්නවලට උත්තර ගොඩයිනේ. මොනවද? එහෙනම් මෙච්චර කල් බොරුද නැද්ද පුරුදු කරලාද? අපිට උපන් වෙලාව කියලා දුන්නේ මොකද්ද? මනුස්ස ලෝකේ. ඕ වෙන්න බොවම්ම අපිව මනුස්ස ලෝකෙන් එළිය මව කුසෙන් එළියට ගත්තු වේලාව. දැන් බුදුහාමුදුරුව කියනවා ඒක නෙමෙයි උපන් වෙලාව කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විභංග සූත්‍රයේ සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ නිධාන වර්ගයේ තියෙන විභංග සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කරනවා ඉපදෙනවා කියන්නේ මව කුසේ බැස ගැනීම කියලා. එහෙනම් මව කුසේ බැස ගැනීම පිළිසිඳ ගැනීම නම් ඉපදෙනවා කියන්නේ. එහෙනම් උපන් වෙලාව වෙන්න ඕන කොයි වෙලාවද? මව කුසේ ඉපදිච්ච වෙලාව, මව කුසේ පිළිසිඳ ගත්ත වෙලාව. එහෙමනම් ඉතින් ඔය කියන නැකත් අනම්මනම් හදලා හමාරද නැත්? ඒව කොරන්න වෙන්නේ. උපන් වෙලාව හොයන්න බෑනේ මව කුසේ කොයි වෙලේ පිළිසිඳ ගත්තද කියලා නේ. දැන් මෙච්චර පැහැදිලි කරලා දුන්නත් පිළිගන්නවද අපේ අය? මෙච්චර පැහැදිලි කරලා කිව්වත් නෑ නෑ කියලා ආයෙත් අර කවුද ගියා වගේ ආපහු හිටපු තැනටම යනවා. ඒක නෙමෙයි නුවණින් විමසන්න කියන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මව කුසක බැස ගැනීමක් ඇද්ද, ඉපදීමක් ඇද්ද, ඊළඟට උපතක් ඇද්ද, විශේෂ උපතක් ඇද්ද, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද, ආයතන හයේ ලැබීමක් ඇද්ද? මෙන්න මේකට කියනවා මොකක්ද? ඉපදීම කියලා. මේකට මොකද්ද කියන්නේ?
ඉපදීම. දැන් එහෙනම් පින්වතුන්ගෙන් ඇහුවොත් ඉපදෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඉපදිනවා කියන්නේ මව කුසේ පිළිසිඳ ගන්නවා කියන එකට, විශේෂ උපතක් ලැබනවාට කියන එකට, ඊළඟට ආයතන හයක් ලැබෙනවා කියන එකට, ඊළඟට හට ගන්නවා කියන එකට, ඊළඟට ඔය ටික තමයි ස්කන්ධයන්ගේ පහළවීමක් ඇති වෙනවා කියන එකට තමයි උපදිනවා කියලා කියන්නේ කියන්නේ. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි, දැන් ඉපදින්නේ මොකක් නිසාද? දැන් අපි ආපස්සටනේ යන්නේ නේ, ඉපදින්නේ මොකද? ප්‍රශ්නේ තියෙන තැන ඉඳලා ප්‍රශ්නේ හොයාගෙන යන මුල, මේ ප්‍රශ්නේ හැදුනේ කොතනදිද කියලා හොයාගන්න. දැන් අපි ඉන්න තැන ඉඳලා ඉපදුනේ මොකක් නිසාද? භවේ නිසානේ. භවේ කියන්නේ මොකද්ද? කර්ම සකස් වීම. යලි උපතක් පිණිස කර්ම සකස් වීම. පින්වත්මානිනේ, විපාක පිණිස කර්ම සකස් වීම. එහෙම නැත්නම් භවේ කියලා කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම සකස් වෙනවා කියලා කියන්නේ භවේ කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. කෙලින්ම උත්තර නැද්ද බුදුරණස්සගේ? ඍජු උත්තරනේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම කියලා කියන්නේ ඒවා තුනක් තියෙනවා කියලා. ආකාර තුනයි කියනවා. විපාක පිණිස කර්ම සකස් වීම තුනක් තියෙනවා කියනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණොත් ඒකට කියනවා මොකක්ද? කාම භවය කියනවා. කාම ධාතුවේ දැන් ඔය දිව්‍ය ලෝක, එතකොට මනුස්ස ලෝක, මේ ඔක්කොම මොනවද? කාම ලෝක. එහෙනම් කාම ලෝකේ විපාක පිණිස, කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවට අපි කියනවා කාම භවය කියලා. ඊළඟ පුදුරයන් දේශනා කරනවා, රූප ධාතුවේ විපාක දීම පිණිස කර්ම සකස් වෙනකොට කියනවා රූප භවයේ කියන රූප ධාතුවක් තියෙනවා නම් ආන් එහෙ විපාක දීම පිණිස මොකද වෙන්නේ? රූප ලෝක කියන්නේ රූප ධාතුවේ විපාක දීම පිණිස කර්ම සකස් වෙනවා නම් ඒකට කියනවා රූප භවය. රූප ලෝකේ විපාක දීම පිණිස කර්ම සකස් වීම. ඊළඟට තියෙනවා අරූප ලෝක, අරූප භවය. එතන අරූප ධාතුවේ විපාක දීම පිණිස කර්ම සකස් වෙනවට කියනවා මොකක්ද? අරූප භවය. එහෙනම් භව තුනයි. කාම භවය, රූප භවය, අරූප භවය. දැන් අපි ඉන්නේ මොන භවයේද? කාම භවයේක විපාක පිණිස කර්ම සකස් කරගෙන අපි. ඒ නිසා ඕන් කාම ලෝකේ අපිට ඉපදෙන්න වුණා. බැරි වෙලාවත් රූප ලෝකේ විපාක දීම පිණිස කර්ම සකස් වුණා. අපි රූප ලෝකේ උපදිනවා. අරූප ලෝකේ විපාක දෙන්න කර්ම සකස් වුණොත් අරූප ලෝකේ උපදිනවා. දැන් මේ කියන විදිහට කර්ම කීයක් තියෙනවද? විපාක දීපම වෙනස සකස් වෙන කර්ම තුනක් තියෙනවා. මොනවද? කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. නේද? ඔන්න විපාක දීම පිණිස කර්ම සකස් වීම එහෙමනම් භවය තුන් ආකාරයි. තේරුණා නේද? මොනවද භව තුන? කාම භවය, රූප භවය, අරූප භවය. මොකද කාම භවය කියන්නේ? කාම ලෝකේ යම් තාක් විපාක පිණිස කර්ම සකස් වෙනවද ඒකට කියනවා කාම භවය. මොකද රූප භවය කියන්නේ? රූප ලෝකේ විපාක දෙන්න යම් තාක් කර්ම රැස් වෙනවද ඒකට කියනවා රූප භවය. අරූප භවය කියන්නේ අරූප ලෝකේ විපාක දීම පිණිස යම් තාක් කර්ම රැස් වෙනවද ඒකට කියනවා මොකක් කියලාද? අරූප භවය කියනවා. මහණෙනි, මෙන්න මේකට තමයි භවය කියලා කියන්නේ. කර්ම සකස් වීම කියන්නේ. එහෙමනම් එක්කෝ අපි උපදින්න ඕනේ කාම ලෝකේ. එහෙම නැත්නම් අපි උපදින්න ඕන රූප ලෝකේ. එහෙමත් නැත්නම් උපදින්න තියෙන්නේ කොහෙද? අරූප ලෝකේ. නේද? රැස් කරපු විදියට. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, දැන් භවය කියන එක ඇති වෙන්නේ උපාදාන වුණ නිසානේ. උපාදාන වීම කියන්නේ මොකක්ද?
භවයේ හටගත් උපාදාන වීම නිසා නම් මහණෙනි උපාදාන වීම කියන්නේ මොකද්ද? බැඳී යාම. උපාදාන වෙනවට සාමාන්‍ය සරල වචනේ මොකද්ද? බැඳී යාම කියන්නේ මොනවද කියලා අහනවා. බැඳී යාම කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් දේශනා කරනවා. පින්වත් මහණෙනි බැඳී යාම් හතරක් තියෙනවා කියලා. මොනවද තියෙන්නේ බැඳී යාම් හතරක් තියෙනවා කියලා. මොනවද ඒ හතර? එක, පංචකාමයට අපේ හිත බැඳිලා යනවා කියලා. මොකේද බැඳිලා යන්නේ? පංචකාමයට. ඕන් ඇහින් දකින රූපෙට බැඳෙනවා. කනෙන් අහන සාද්දයට බැඳෙනවා. නාසයෙන් විඳින ගන්ධ සුවඳට බැඳෙනවා. නේද? ඊළඟට බැඳිලා යනවා. නේද? ඊට පස්සේ දිවෙන් විඳින රසයට බැඳිලා යනවා. කයෙන් විඳින පහසට බැඳිලා යනවා. නේද? මෙන්න පංචකාමයට අපි බැඳිලා යනවා. බැඳී යනවා. බැඳිලා බැඳිලා යනවා. ඒකට කියනවා මොකද්ද? පංචකාමයේ, පංචකාමයට බැඳී යාම, පංචකාමයට උපාදාන වීම කියලා. ඔන්න පළවෙනි උපාදාන වීම. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි මතවාද වලට බැඳිලා යනවා කියන්නේ. මොනවටද බැඳිලා යන්නේ? මතවාද. එක එක දෘෂ්ටි, එක එක මතවාද. ඒකට කියනවා දිට්ටි උපාදාන. දෘෂ්ටි වලට බැඳිලා යනවා, මතවාද වලට බැඳිලා යනවා. නේද? ඕන ඉස්සර තිබුණා එක එක දෘෂ්ටි. මම ඉන්නේ තනි කකුලෙන්. ඕන් ඉතින් ඒකට බැඳිලා ගියා. ඉතින් තනි කකුලෙන් හිටගෙන ඊළඟට කියන මම ගත කරන්නේ බල්ලෙක් වගේ ජීවිතයක්. ඉතින් බලවෘත ඕන්න නේද? ඒ වගේ ඒ එක එක ඒවට මොකද එක එක දෘෂ්ටි වලට බැඳිලා ගියා. ඕන්න සාස්වතවාදය කියයි නේද? උච්ඡේදවාදය කියයි, භෞතිකවාදය කියයි. එක එක දෘෂ්ටි වලට බැඳිලා ගියා කියනවා. බැඳියාම් හතරයි. දෙවෙනි එක මොකද්ද? මතවාද වලට බැඳිලා යනවා කියනවා. මොනවද? දෘෂ්ටි උපාදාන, දිට්ටි උපාදාන කියන්නේ ඒකට. ඊළඟට මොනවටද බැඳිලා යන්නේ? ඊළඟට බැඳෙනවා සීල වෘත වලට. මොනවටද බැඳෙන්නේ? සීල වෘත වලට. මන්නම් මේම කරන්නේ, මන්නම් මේම කරන්නේ එක එක වෘත සමාදන් වෙනවා. දැන් ඔය බල්ලු වෘත, ගෝ වෘත කීක ඇතින්නේ බල්ලෝ වගේ මං ඉන්නවා. ඒතර එයා කන්නේත් බල්ලෙක් වගේ, ඉන්නේ බල්ලෙක් වගේ, යන්නේ බල්ලෙක් වගේ නේද? ඊට පස්සේ ඕන් ගෝ වෘත හරකෙක් වගේ ඉන්නවා නේද? ඕන තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. මං මැරෙනකන් නෙවෙයි මොක්ෂේ ලැබෙනකන් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා කියලා ඕන වෘතයක් සමාදා වෙනවා. මේව මොනවද? සීල වෘත. වෘතවලට උපාදාන වෙනවා කියනවා. සීල වෘතවලට උපාදාන වෙනවා කියනවා. දැන් අපි කට්ටියන්ගෙන් ඇහුවොත් එහෙම මේව නැද්ද? දිට්ටි උපාදාන නැද්ද? තියෙනවා. කාම උපාදාන නැද්ද? ඉතින් අහන්න දෙයක් නෑ. ඇස් දෙක ඇරියොත් උපාදාන වෙනවා. කනට මොකක්hari ඇහුනොත් උපාදාන වෙනවා. බැඳිලා යනවා. ඒ හඬ හොයාගෙන හොයාගෙන යනවා. ඉතින් උපාදාන වෙච්ච පාර දැන් අතහැරගන්න බැරුව ඉන්නවද නේද? බැඳිලා ගියපු පාර දැන් ඉතින් ඒ පයි කිව්වත් එනවද නැද්ද පස්සේ? දැන් ගහලා එලෙව්වත් පස්සේ එනවයි බැඳිලා ගියානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊළඟට බැඳිලා යනවා කියනවා මම කියන අදහසට, මගේ කියන අදහසට, මගේ ආත්මය කියන අදහසට. ආත්මවාද උපාදානයට බැඳිලා ගියා. මොකේදද? ආත්මවාද උපාදානය. ඔන්න ඕකට කියනවා උපාදාන වීම කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි උපාදාන වීමට පස්සේ මොකද තියෙන්නේ? උපාදාන වීමට පස්සේ තියෙන තණ්හාවනේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තණ්හාව කියන්නේ මොකක්ද? තණ්හාව කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තණ්හාව හය ආකාරයකින් යුක්තයි. මොකක්ද තණ්හාව? කොහොමද? තණ්හාව හය ආකාරයකින් යුක්තයි කියනවා. මොකද්ද ඒ හය ආකාරයෙන් යුක්ත? හය ආකාරයකින් යුක්ත තමයි. රූප ගැන තණ්හාව ඇති වෙනවා කියනවා. මොනවද ඇති වෙන්නේ? රූප ගැන තණ්හාව. ඒක රූප තණ්හා නේද? ඊළඟට ශබ්දය ගැන තණ්හාව
ඇති වෙනවා. ඒක සද්ද තණ්හාව නේද? ඊළඟට ගඳ සුවඳ ගැන තණ්හාවක් ඇති වෙනවා. ගන්ධ තණ්හා. ඊළඟට රසය ගැන තණ්හාවක් ඇති වෙනවා. රස තණ්හාව. ඊළඟට මොකද වෙන්නේ? පහසක් ගැන, ස්පර්ශය ගැන තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඕ ඊළඟට ඇති වෙනවා මොකද? සිතේ අරමුණු ගැන තණ්හාවක්. ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. මොකද ඒකට කියන්නේ? ධම්ම තණ්හා. ඒතුරිය නම් ආකාර හයයි තණ්හාව. මොකද්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඕ පොට්ටබ්බ තණ්හා නේද? ඇයි අපි ස්පර්ශයට තණ්හා කරනවා නේද? ඕ ඊළඟට ධම්ම තණ්හා නේද? ඒ කියන්නේ රූපෙට ආසා කරනවා. ඊළඟට ශබ්දයට තණ්හාව ඇති වෙනවා. ඔව් ගඳ සුවඳට තණ්හාව ඇති වෙනවා. රසයට තණ්හාව ඇති වෙනවා. පහසට තණ්හාව ඇති වෙනවා. අරමුණු වලට, හිතේ ඇති වෙන අරමුණු වලට තණ්හාව ඇති වෙනවා. දැන් මෙතනදී අර විදිහට පැහැදිලි කරලා නැහැ නේද? වෙනස්. දැන් තණ්හාව ආකාර තුනයිනේ නේද? සමහර තැන්වලදී කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට තණ්හාව පැහැදිලි කරනවා. ඒත් තව ආකාරයක්ද නැද්ද? ඒත් තණ්හාව පැහැදිලි කරන්න පුළුවන් තවත් ආකාරයක්. ඒකේ කිසි වෙනසක් නැහැ නේද? හයට බෙදන්නත් පුළුවන්, තුනට බෙදන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකටයි තණ්හාව කියන්නේ කියලා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි, විඳීම කියලා කියන්නේ මොකක්ද? විඳීම කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් දේශනා කරනවා විඳීමත් හය ආකාරයි කියනවා. විඳීමත් හය ආකාරයි කියනවා. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීමක් තියෙනවා කියනවා. කනේ ස්පර්ශය නිසා ඇති වෙන විඳීමකුත් තියෙනවා කියනවා. ඊළඟට නාසයේ විඳී ස්පර්ශය නිසා හටගන්න විඳීමකුත් තියෙනවා කියනවා. දිවේ ස්පර්ශය නිසා හටගන්න විඳීමකුත් තියෙනවා කියනවා. කයේ ස්පර්ශය නිසා හටගන්න විඳීමකුත් තියෙනවා කියනවා. මනසේ ස්පර්ශය නිසා හටගන්න විඳීමකුත් තියෙනවා කියනවා. විඳීම් හයයි කියනවා නේද? මොකක්ද ඒ විඳීම් හය? ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම, කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීම, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම. තවත් විඳීම් තුනක් ආකාරයක් තියෙනවානේ. තුන් ආකාරයක් නේද? ඒ මොකද්ද? ඔව් ඔව් විඳීම සැප, දුක, දුක් සැප රහිත විඳීම කියලා නේද? දැන් මෙහෙම විස්තර කරන්නේ මෙතන. මෙතන විඳීම කී ආකාරද? හය ආකාරයි. ඊළඟට බුදුරණස දේශනා කරනවා මෙන්න මේකට තමයි කියන්නේ. මොකක් කියලා? විඳීම කියලා කියන්නේ. මොකද කියන්නේ? විඳීම කියලා කියන්නේ. ඊළඟට බුදුරණස අහනවා පින්වත් මහණෙනි, ස්පර්ශය කියලා කියන්නේ මොකේදද? පින්වත් මහණෙනි, ස්පර්ශය කියලා කියන්නේ මොකේදද කියලා. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි, හය ආකාර ස්පර්ශයක් තියෙනවා කියනවා. ස්පර්ශ කීයද? හයයි. මොනවද? ඇසේ ස්පර්ශයක් හට ගන්නවා, කනේ ස්පර්ශයක් හට ගන්නවා, නාසයේ ස්පර්ශයක් හට ගන්නවා, දිවේ ස්පර්ශයක් හට ගන්නවා, කයේ ස්පර්ශයක් හට ගන්නවා, මනසේ ස්පර්ශයක් හට ගන්නවා කියලා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඔය තමයි ස්පර්ශ හය. ඔය තමයි ස්පර්ශ හය. දැන් ඇසේ කොහොමද ස්පර්ශය හටගන්නේ? ඇහැ තියෙනවා. ඇහැ ඉදිරියට රූපයක් එනවා. ඒ රූපේ විශේෂයෙන් අඳුනා ගැනීම කියන විඥානය පහළ වෙනවා ඇසේ. ඒතර ඇසයි රූපයයි විඥානයයි තුන එකට එකතු වෙන එකට තමයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. කනේ ස්පර්ශයත් එහෙමයි. විනාසේ දිවේ, කයේ, මනසේ ස්පර්ශය එහෙම සිද්ධ වෙනවා. එහෙනම් ස්පර්ශය ආකාර කීයද? ස්පර්ශයත් ආකාර
හයක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ආයතන හය කියන්නේ මොකේද? ආයතන හය කියලා කියන්නේ මොකද? ස්පර්ශය ඇති වෙන්නේ මොකක් තිබ්බොත්? ආයතන හයක් තිබ්බොත්නේ. ඇහැ තිබ්බොත්නේ. ඇහි ස්පර්ශයක් ඇති වෙන්නේ නේද? එහෙනම් ආයතන හය කියන්නේ මොනවද කියලා අහනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඇස නම් වූ ආයතනය කියලා එකක් තියෙනවා. කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය. ආයතන කීයද? ආයතන හයයි නේද? ආයතන හයයි. එහෙනම් බුදුරජාණන් දේශනා කරන මෙන්න මෙහෙම ආයතන හය කියලා එකක් තියෙනවා කියනවා. පින්වත් මහණෙනි නාම රූප කියලා කියන්නේ මොනවද? දැන් ආයතන හය ඇති වෙන්නේ මොනවද තිබුණොත්ද? නාම රූප තිබුණොත් නේ. දැන් අපි ආපස්සට යන්නේ නේ, නාම රූප තිබුණොත්. එහෙනම් බුදුරජාණන් සහනවා ඔබ ගැන අනුකම්පාවෙන් නාම රූප කියන්නේ මොනවටද කියලා. ඒකෝට බුදුරජාණන් දේශනා කරනවා විඳීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මානසිකාරය. මොනවද? විඳීම, හඳුනා ගැනීම, චේතනාව, ස්පර්ශය, මානසිකාර කියන මෙන්න මේ පහට කියනවා නාමය කියලා. විඳීමටයි හඳුනා ගැනීමටයි, චේතනා පහළ වීමටයි, ස්පර්ශයටයි, මානසිකාරයටයි මෙන්න මේ පහට මොකද්ද කියන්නේ? නාම කියලා කියනවා. ඊළඟට සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවලුත්, ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ඒ කියන්නේ පොළොවට පස්සන දේවල්, වතුරේ දියවෙන දේවල්, ගින්නට එකතු වෙන දේවල්, ඊළඟට වායු ගෝලයට එකතු වෙන දේවල්. මෙන්න මේ කියන සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත් ඕනෑම දෙයක්ත් තියෙනවද? ඒකට කියනවා රූප කියලා. නාම රූප. නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. රූප කියන්නේ සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගන්න දේවල් වලටත් කියනවා රූපය කියලා. ඕන් ඕකටයි මහණෙනි නාම රූප කියලා කියන්නේ කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පේනොත් මහණෙනි විඥාණය කියලා කියන්නේ මොකද? නාම රූප ඇති වෙන්නේ මොනවද තිබ්බොත්? විඥාණය තිබ්බොත් නේ. විඥාණය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි විඥාණයත් හය ආකාරයි නෝ. හය ආකාරයි නෝ. මොන විඥාණයද? ඇසේ ඇති වෙන විඥාණය, කනේ ඇති වෙන විඥාණය, නාසයේ ඇති වෙන විඥාණය, දිවේ ඇති වෙන විඥාණය, කයේ ඇති වෙන විඥාණය, ඊළඟට මනසේ ඇති වෙන විඥාණය නේද? එන ඇසේ ඇති වෙනවා විශේෂ හඳුනා ගැනීම. ඒකට කියනවා ඇසේ විඥානෙ. කනේ විශේෂ හඳුනා ගැනීමට කියනවා කනේ විඥානෙ. දිවේ විශේෂ හඳුනා ගැනීමට කියනවා දිවේ විඥානෙ. ඊළඟට කයේ විශේෂ හඳුනා ගැනීමට කියනවා කයේ විඥානෙ. මනසේ ඇති වෙන විශේෂ හඳුනා ගැනීමට කියනවා මනසේ විඥානය කියලා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේවට තමයි මහණෙනි විඥාණය කියන්නේ, ආකාර හයක විඥාණයට. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි සංස්කාර කියන්නේ මොනවද නේද? දැන් අපි ලියනවා හැමතැනම නේද, වය ධම්මා සංඛාරා, සියලු සංස්කාරය අනිත්‍යයි, එක එක ඒවා ලියනවනේ. අහන්නේ මාමේ මොනවද සංස්කාර නේද? මාමගේ මේ කොල් ඕන නැති වහන්න නැතුව පැත්තටලා හේතු කියලා. ඇයි දන්නේ? සංස්කාර ගැන වචන විතරයි දන්නේ නේද? දැන් අපි ස්කූලේ වුණත් බලන්නකෝ බෝඩ් එකේ ගහලා තිබ්බ වැරදියටනේ. අජීව කිච්චන් ආතප්පන් කියලා ගහලා තිබ්බා. දැන් හොඳම ටික ගහලා තිබ්බේ නෑනේ. මොකද අජීව කිච්චන් ආතප්පන් කියවේ? අද වැඩේ අදම කරන්න. ඕක නෙමෙයි වැදගත් ටික. කෝ ජඤ්ඤා මරණං සුවේ, කවදා මැරෙයිද දන්නේ නේ. නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනෝ. මහාසේන ඇති මාරයෙක් අපිට කිවිසුමක්
නෑ නති වැදගත්මටික ගහලා තිබ්බේ නෑ අපේ කාලේ අපේ විදුහල්පතුමයි වදන්නේ නැන්ත දන්නේ නේ ඉතිය නිසා මුකුත් කියන්න හොඳ නෑ දෙන්නේ අපි මේ දන්නේ කල්යාන මිත්‍ර ඇසුරකනේ ඒතකොට මොකද වෙන්නේ සංස්කාර කියන්නේ මොකක්ද කියලා හන බුදුරජාණන් දේශනා කරනවා මේ පින්වත් මහණෙනි මේ සංස්කාර ආකාර තුනයි කියනවා සංස්කාර තුන් ආකාරයි කියනවා මොනවද කාය සංස්කාර මොනවද කාය සංස්කාර කාය සංස්කාර කියන්නේ කය හා බැඳිලා තියෙන දෙයක් ඒ නිසයි ඒකට කියනවා ආස්වාස ප්‍රාස්වාස ඊළඟ වචී සංස්කාර මොනවද වචී සංස්කාර ඒ කියන්නේ විතක්ක විචාර වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර ඊළඟ මොනවද තියෙන්නේ චිත්ත සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර සංස්කාර වර්ග කීයද තුනයි මොනවද කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර වර්ග තුනයි ඕන්න බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ තුනට තමයි සංස්කාර කියලා කියන්නේ කියන එතකොට එහෙනම් සියලු සංස්කාරය අනිත්‍යයි කියන උනේ ඒකේ තේරුම මොකක්ද ආස්වාස ප්‍රාස්වාසයත් අනිත්‍යයි මුගිතක්ක ਵਿਚාරත් අනිත්‍යයි චිත්ත සංස්කාරත් අනිත්‍යයි කියන එක නෝ කියලා තියෙන්නේ නේ හරි ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මොකද පින්වත් මහණෙනි අවිද්‍යාව කියන්නේ මොකද පින්වත් මහණෙනි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් සදේශනා කරනවා පින්වත් මහණෙනි දුක නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ කියනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද දුක නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුක නැති වෙන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකමට කියනවා මොකක් කියලා අවිද්‍යාව කියලා මොකද කියන්නේ අවිද්‍යාව කියලා ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන නොදන්නකම චතුරාර්ය සත්‍ය ගැන නොදන්නකමට කියනවා මොකද්ද අවිද්‍යාව කියලා අවිද්‍යාව කියලා එදොළු පින්වත්නි මොකද වෙන්නේ ඕ එහෙනම් දුක ගැන දන්නේ නැ දුකේ දුක කියන්නේ ආර්ය සත්‍ය ගැන දුක කියන ආර්ය සත්‍ය ගැන දන්නේ නෑ වයසට යෑම ලෙඩවීම මැරෙන එක දුකයි කියලා දන්නේ නෑ යා නේද ඊළඟට මොකද වෙන්නේ කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රිය අයත් එක්ක එකතු වීම දුකක් කියලා යා දන්නේ නෑ ඕන්න දුක ගැන දුක නම් වූ ආර්ය සත්‍ය ගැන දන්නේ නෑ ඕකට කියන අවිද්‍යාව කියලා ඊළඟට දුකේ හට ගැනීමක් ගැන දන්නේ නෑ ඒ නිසා බයිනෝ අම්මට තාත් ඔයා තමයි මේ ඔක්කොම කළේ කියලා. ඔයා නෙමේ කළේ කවුද? ආසාව. නේද? තණ්හාවද නැද්ද? දුක හටගත්තේ මොකක් නිසාද? තණ්හාව නිසා. දුක හටගත්තේ අම්මා නිසා නෙවෙයි. දුක හටගත්තේ තාත්තා නිසා නෙවෙයි. දුක හටගත්තේ විවාහ වෙච්ච කෙනා නිසා නෙවෙයි. දුක හටගත්තේ පතල හදපු දරුවෝ නිසා නෙවෙයි. දුක හටගත්තේ බාහිර තැනක නෙවෙයි දුක හටගත්තේ තමන්ගේ හිතේ දුක හටගත්තේ තමන්ගේ සිතේ මොකද්ද දුක හට ගැනීම ආසාව මොකද්ද දුකේ හට ගැනීම ආසාව ඇතිවීම තමයි දුකේ හට ගැනීම එයා පිළිගන්නේ කෙනා දුකේ හට ගැනීම කියලා ආර්ය සත්‍යයක් තියෙනවා කියලා අවිද්‍යාව කියන්නේ ඒකට ඊළඟට දුක නැතිවීම කියලා ආර්ය සත්‍යයක් තියෙනවා කියලා අවබෝධයක් නෑ කෙන ඒ ගැන අවබෝධයෙන් දන්නේ නෑ ඊළඟ මොකද වෙන්නේ ඕ දුක නැති වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍යයක් තියෙනවා කියන ඒ ගැන අවබෝධයෙන්ම දන්නේ නෑ කෙන දුක නැති වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍ය ගැන අවබෝධයෙන්ම දන්නේ නෑ කෙන ආන් ඒකට කියනවා මොකක් කියලාද අවිද්‍යාව මොකද ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. එහෙනම් දැන් ඔයාලා විද්‍යාව පහළ වෙච්ච අයද අවිද්‍යාවේ ඉන්න අයද? ඈ? දැන් කියන්න ඕනේ ඉතින් ඇත්තම.
ආවිද්‍යාවේ නේද? නැත්තම් අර මර ලතෝනි දීගෙන මලකෙවල ලාඳයි නේද? ඈ ආසාව නිසා මේ දුක හටගත්ත බව දන්නවනම් මලගෙදර අඬන්න ඕනේ කොහොමද? ඉපදුන සත්වයෝ මැරෙනවා මැරෙනවා නේද? ආසාව නිසා මේ දුක හටගත්තා. ආසාව නැතිනම් මේ දුක නැති වෙනවා. මේකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරලා ආසාව නැතිකරන්න ඕනා. මේ මඬනවද නේද? අඬනවනේ. හිමේ දැන් නේද? අම්මා යන්න එපා, දාලා යන්න එපා, යනවනම් අපි එක්කන් යන්න. ඔහොමනේ අඬන්නේ නේ. එහෙනම් දැන් මෙයා දුක ගැන දන්නේ නෑ. දුක ගැන, දුකේ හටගත් විදිය දන්නේ නෑ. දුක නැති වෙන විදිය දන්නේ නෑ. ඒකනේ අම්මලා කියන්නේ පාලය යන දෑහට නොපෙනි කියනවා. මොකටද දුක නැති වෙනකම්? නේද නේද? පුතා දුව දෑහට නොපෙනි කියා කියන දුක නැති වෙන්නේ නෑ. මොකද්ද දෑහට නොපෙනි අයින් වෙන්නේ? ආසාව. දුක හටගත්තේ දරුව නිසා නෙවෙයි, ආසාව නිසා. එහෙනම් දුක නැති වෙන්නේ කොහොමද? ආසාව නැති වෙන ප්‍රතිපදාවක් පුරුදු කරපුවම. නිකම්ම නිකම් බෑ. දැන් ඔන්න මෙතන ඉඳගෙන ඉන්නවා. දැන් ඔන්න හිතන් ඉන්නවා ගෙදර යවේවා, ගෙදර යවේවා කියලා. මුකුත් කරන්නේ නැහැ වෙනුවෙන්. දැන් යවෙයිද ගෙදර? යවෙන්නේ. ගෙදර යන්න නම් මොකද කරන්න වෙන්නේ? කාමේ දොරෙන් එළියට යන්න ඕනේ. ඊළඟ මිදුල දිගේ ගිහිල්ලා පන්සල්වත් ගේට්ටුවෙන් එළියට යන්න ඕනේ. ඊට පස්සේ වාහනේ නවත්තපු තැනට හරි වාහන්දියට හරි යන්න ඕනේ. නැගලා ඕම් වාහනයක නැගලා ගිහිල්ලා හරියටම ගේ ගාවෙන් බහින්නත් ඕනේ. බහැලා ගේට්ටුවෙන්ම ගෙදරට යන්නත් ඕනේ. ඒකලා දොර ඇරගෙන ගේ ඇතුළට යන්නත් ඕනේ. ප්‍රතිපදාව ඒකද නැද්ද? ප්‍රතිපදාවේකින් ප්‍රතිපදාව පුරුදු කරන්නේ නැතුව ඉඳගෙන හිටියා කියලා gedare yaveewa gedare yaveewa කියලා gedare yaවෙන්නේ නැත්තම් නිවන් දකීවa නිවන් දකීවa කියලා පතපත හිටියට නිවන් දකින්නේ නෑ. ඒකට වැඩපිළිවෙලක් පුරුදු කරන්න ඕනේ. මොකද්ද වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය? අපි දන්නවනේ නේද? සම්මා දිට්ඨි, සම්මා වාය. මොකද්ද? සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි නේද? ඈ ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? ඍජු මාර්ගය. ඒක පුරුදු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට තමයි දුක නැති වෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ දුක කියන ආර්ය සත්‍ය ගැන දන්නේ නැතිකම, දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍ය ගැන නොදන්නාකම, දුක නැතිවීම කියන ආර්ය සත්‍ය ගැන නොදන්නාකම, දුක නැති වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍ය ගැන නොදන්නාකමට කියන මොකක්ද? අවිද්‍යාව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔන්නෝකර තමයි අවිද්‍යාව කියන්නේ කියනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන මොනවද ඇති වෙන්නේ? චතුරාර්ය සත්‍ය නොදන්නකම හේතු කරගෙන, අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර හටගන්නේ. සංස්කාර හේතු කරගෙනයි විඥානේ හටගන්නේ. විඥානය හේතු කරගෙනයි ඕ නාම රූප හටගන්නේ. දැන් ඕව කිව්වට හරියන්නේ නැහැ. ඔළුව හෙල්ලුවට හරියන්නේ නෑ. කටපාඩමෙන් කිව්වට හරියන්නේ නෑ. තං සුනාත හොඳට අහලා තියෙන්න ඕනේ. මනසි කාරෝම හොඳට නුවණින් විමසන්න ඕනේ. දැන් මෙතන කියනවා මෙහෙමයි උපාදාන වෙනවා කියනවා, අරවා කියනවා, මේවා කියනවා, ඇහුව ගමන් සැනින් කියනවා. බලන්න ඕනේ ගෙදර පොඩ්ඩක් එහෙමේ වෙලා නේද? මේ බණපද මොකුත් මතක නෑ. ඔහේ තමයි මේ ඔක්කොටම මුල කියනවා. බලපො ඔහේ නෙමේ මුල, හිතේ ඇති වෙච්ච තණ්හාව. ඒක අමතකයි නේද? ඒක අමතකයි. ඉතින් අවිද්‍යාව ඉස්සර වුණාද නේද? එහෙමනම් කියන්නේ ඔහේ ගාවට ගිහිලා මොකද? ඔහේ මේකකට වග කියන්න ඕනේ නෑ. මගේ හිතේ ඇති වුණානේ ඔහේ වයිති කරගන්න තණ්හාව. ඒක තමයි මේකට මුල. ඔහේ කිසිම දෙයකට මේවට වග කියන්න ඕනේ
නෑ ඔහේ නිර්දෝෂී ඔහේ වෛති කරගන්න මගේ හිතේ ඇති වුණානේ තණ්හාවක් ආසාවක් අනේ මට වෙච්ච දේ එදා මම එහෙම හිතුවේ නැත්තම් මගේ හිතේ ඔහේ ගැන අබමල් රේණුවක ආසාවක් හටගත්තේ නැත්තම් මං තාම යසාගේට ඉන්නවනේ ඔහේ ගැන ආසාවක් ඇති වුණා ඇති වුණාමයි මෙන්න බොලේ දුක හටගත්තා නොවැ නේද හෝදපු නැති රෙදි හෝදන්න ඕනා නේද ඈ නොගිය ගමයි යන්න ඕනා නේද ගියාද නැද්ද ගියා නේද නොවිඳපු දුක් විඳින්න ඕනා නොකරපු වැඩ කරන්න ඕනා නොකියපු බොරු කියන්න ඕනා එහෙමද නැද්ද ඕනා අනේ ආසාවක් හටගත්තේ නැත්තම් තණ්හාවක් හටගත්තේ නැත්තම් ඔහේ නිසා මට මෙහෙම දුක් හටගන්නේ නෑ නේ නිසා ඔහේ නිර්දෝෂී මගේ මේ දහජරා හිතේනේ මේක ඇති ඌනේ ආසාව කියලා ඔන්න ඇත්ත දන්න කෙනා ඇත්ත දන්න කෙනා කියනවද නැද්ද ඒත් අවිද්‍යාවෙන් ඉන්න කෙනා බාහිරට ඇඟිල්ල දික් කරනවද නැද්ද බාහිරට ඇඟිල්ල දික් කරනවා නේද ඇත්ත දන්න කෙනා අවිද්‍යාව නැති කෙනා කොහොමද සී කරන්නේ මටයි වැරදුනේ ආසාවයි මේකට හේතුව මම ලස්සන වචනයක් කියන්නම් දරුවා පින්වත්නි ඔයාලට හොඳට හිතන්න හැම දෙයක්ම වෙනවා කියන ගහනවා මරනවා කොටනවා බලාපොරොත්තු සුන් වෙනවා මේ හැම වෙලාවෙම එකම එක වචනයක් සිහි කරන්න මේ වචන පේළිය සිහි කරන්න ප්‍රශ්නේ සංසිඳනවා මෙන්න මෙහෙම සිහි කරන්න මොක වුණත් කන්දක් කඩාගෙන වැටුණත් මෙහෙම හිතන්න කවුරු හරි ඇවිල්ලා ගැහුවත් මෙහෙම හිතන්න මොකද හිතන්න වෙන්නේ ඉපදුන නිසානේ මේ දුක කම්බුලට ගැහුවා මොකුත් නොකිය ඉපදුන නිසානේ මේ දුක මූණට ඇවිල්ලා බැනගෙන 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 ගියා එහෙම මොකුත් නොකිය අහගෙන ඉඳලා ඉපදුන නිසානේ මේ දුක මොකද යකෝ කිව්වේ කියලා ඇහුවොත් එහෙම කියනවා ඉපදුන නිසානේ මේ දුක කියලා කිව්වේ වෙන මොකුත් කිව්වේ නෑ ඉපදුන නිසානේ මේ දුක එතකොට මේ ඇතුලේ නැද්ද විද්‍යාව මේ ඇතුලේ විද්‍යාව තියෙනවා එයා දුක කියන එක පිළිගන්නවා දුකේ හට ගැනීම පිළිගන්නවා දුක නැති වෙනවා කියන එක පිළිගන්නේ ඉපදුන නිසානම් දුක දුක හටගත්තා කියලා පිළිගන්න එහෙනම් දුකේ හට ගැනීම නම් ආර්ය සත්‍යෙ පිළිගන්නවා එයා එතන නොකිය කියනවා ඉපදුනේ නැත්තම් මේ දුක නෑ ගලෙනන් එයා පිළිගන්නවා ඉපදීම නැතිවීමක් ගැන දුක් නැති වීමක් ගැන පිළිගන්නවා නේද එහෙනම් එයා එතනින් කියනවද නැද්ද යම් වැඩපිළිවෙලක් පුරුදු කරලා මේ දුක නැති කළා නම් මට මෙහෙම එකක් වෙන්නේ නෑ නේ කියලා එයා චතුරාර්ය සත්‍යම ඒ වචන ටිකේ කියනවද නැද්ද කියන වෙන අදින් පස්සේ මොකද කරන්න වෙන්නේ කවුරු හරි ඇවිල්ලා මොකද කියන්නේ අතක් කපලා යනවා ඈ මගේ අත කැපුවා කියලා අඬන්න ඕනේද නෑ කොහොමද හිතන්න වෙන්නේ ඉපදුන නිසානේ මේ දුක නේද ඕ ළමයි අඬාගෙන ගෙදර එනවා ළමයින්ට බයින්න ඕනේ නෑ මොකද හිතන්න වෙන්නේ අනේ ඉපදුන නිසානේ මේ දුක එතකොට කාටද දොස් කියන්නේ ළමයින්ටද හේතුවටද හේතුවට දොස් කියනවා අපි එතකොට කලකිරෙන්නේ ළමයින් ගැනද හේතුව ගැනද අපි කලකිරෙනවා හේතුව ගැන ළමයි ගැන නෙමෙයි ළමයි ගැන කලකිරුණොත් ඒ වගේ ළමයි නැතුව වෙන වගේ ටිකක් හිටියොත් කම නෑ කෙනෙකුට ආයේ තව ළමයි ටිකක් හම්බ වෙනවා ඕන් අපි නෝනට අම්මෝ ඔය ගෑනු කෙනා දැහැට පේන්න එපා කියලා එතකොට මොකද වෙන්නේ ඒ ගෑනු කෙනා නිසා නම් දුක තව ගෑනු කෙනෙක් හම්බ වෙනවද නැද්ද ආ එතකොට ඒ ගෑනු කෙනාට අපහා දෙනවා තව ගෑනු කෙනෙකුට පහා දෙනව නේද හැබැයි අපි හිතුවෝ ඉපදුන නිසායි මේ දුක කියලා එතකොට එයා අපහා දෙන්නේ මොකේද එයා අකමැති වෙන්නේ මොකේද කාන්තාවකටද දරුවන්ටද ස්වාමියෙකුටද නෑ එක ස්වාමියෙකුට අකමැති වුණොත් එහෙම තව ස්වාමී හම්බෙනවා එයා අකමැති ඉපදෙන්න ඉපදීමටයි අකමැති
හේතුවට අකමැති. ඉපදුන නිසාන මේ දුක. එනම් එයා කලකිරෙන්නේ කවුරු ගැනද? ඉපදීම ගැන. එයා හරි තැනට කලකිරෙනවද නැද්ද? කලකිරෙනවා. ඉපදීම ගැන කලකිරුණොත් එයා ඉපදෙන එක නවත්තන්න කටයුතු කරනවද නැද්ද? අපි ඕනම දෙයකට කලකිරුණොත් අපි ඒක අතහැරලා දානවනේ. එන අපි ඉපදීම ගැන කලකිරුණොත් ඉපදෙන අදහස අතහැරලා දානවා. අතහැරලා දාන්නේ කොහොමද කියලා අහලා අපි ඒ ක්‍රමේ පුරුදු කරනවා. අපි ඒ ක්‍රමේ පුරුදු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉපදීම අතහැරෙනවද නැද්ද? ඉපදීමෂය වෙනවා. පිරිනිවන් පාන්න බැරිද? පුළුවන්. වචන කීයද කියන්න තිබුණේ? ඉපදුන නිසා නෙමේ දුක. එතකොට ආයෙ ගෙදර කරදර නැහැ නේද? ඕම් මොකද වෙන්නේ? නෝන මහත්තයා බැනගෙන බැනගෙන එනවා. එතකොට මහත්තයාට කියන්න තියෙන හිමින් සරේ, ඉපදුන නිසා නෙමේ දුක. මොකද්ද කිව්වේ? ඉපදුන නිසා මේ දුක කියලා කිව්වේ. මං ඔයාට මොකුත් කිව්වේ නැහැ නේද? ඔයාගේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. මං කිව්වේ මම ඉපදුන නිසායි මේ දුක කියලා නේද? ආ, ඉතින් ඔයා ඉපදුන නිසායි ඔයාට ඔය දුක. මං ඉපදුන නිසායි මට මේ දුක. ඉපදුනේ නැත්තම් මේ දුක හටගන්නේ නෑ. දැන් බලන්නකො, ගෞතම බුදුරණන් ඉපදුනේ නෑනේ පිරිනිවන් පෑවානේ. ඒ නිසා දැන් උන්වහන්සේට මේ දුක නෑ. සාරිපුත්තයන් වහන්සේ ඉපදුනේ නෑනේ පිරිනිවන් පෑවානේ. ඉතින් ඔහෙටයි මටයි තියෙන දුක සාරිපුත්තයන් වහන්සේට නෑ. ඉතින් අපිට මේ දුක මොකෝ මේ? ඔහේ නිසා මන් නිසා නෙවෙයි, ඉපදුන නිසායි මේ දුක. ඉපදුන නිසායි මේ දුක. ඉතින් පවුල් ආරවුලේම ගොඩක් අඩු වෙනවා ඒ වචන ටික කටපාඩම් කරගත්තොත් නේ. අර ලොකු සාංශේ ලස්සන කවියක් කියලා දීලා තියෙනවා. අරීෂෝ, ඕනම ප්‍රහන්දෙකට කෝකටත් අයිලේ වගේ විසඳුම. ගෙදරක ඉස්සරහා බිත්තිය ගහ ගන්නත් හොඳයි. දැන් ওই සමහර ගෙවල් වල දොරවල් වල ගහලා තියෙනවානේ. ඒක හරියන්නේ නැහැ. බාලගිරි දෝෂය අද නෙවේ හේට කියලා. ඒක වැඩන්නේ. මේක ගහගන්න ගෙදර උළුවස් දෙපැත්තෙන්. ගේ ඇතුළට යනකොටත් ගහ බලාගන්න ගහගන්න ඕනේ. ගෙයින් එළියට එනකොට බලන්ට ගහගන්න ඕනේ. කාමර ගානේ වුණත් ගහලා තිබ්බට කමන්නේ නෑ. මොකද ඔය හැම තැනකම අකර තැබ්බ සිද්ධ වෙනවනේ. හිතමනාපකං, හිතේ පසුතැවීම හට ගන්නවා. මොකද දැන් ගෙදරින් ඇතුළු වෙනකොට හොපිට වෙනකොට විතරක්ම නෙවෙයිනේ, කුස්සිය දිහැදිත් හිතමනාපකං ඇති වෙනවා. කලකිරීම හාට ගන්නවා. එතකොට ගහන්න තියෙන පොඩි වියදමයි යන්නේ. ගහන්න ඕනේ මෙන්න මේ. මොකද? නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං සංසාරේ ආවාට. ඒක දිහා බලපුවම ආයෙ හාරි මන්නේ වැරදි කාර. නුඹ නාඩ අනිකේ කාටවත් කියලත් නැනේ. ගෙදර බලන බලන කෙනාට අදාළයි. නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං සංසාරේ ආවාට. ලස්සන නැද්ද? බලපු ගමන් ප්‍රඥේ සංසිඳෙනවද නැද්ද? ප්‍රඥේ සංසිඳෙනවා. ආයේ කාටවත් දොස් කියන්නේ නැහැ නේද? මොකක් ආකාරي බැනගෙන බැනගෙන එනකොට ආං කියලා පේන. නුඹ නාඩං වචනවත් නාස්ති කරගන්න ඕනේ නේ. කවුරුරි බැනගෙන බැනගෙන මොකද්ද මේ වගේනක් තියෙන්නේ? මේවා කන්න පුළුවන්ද කියලා බැන්න කියන්නේ. දැන් අපේ ජීවිතේ ප්‍රශ්නනේ. ඒතකොට මොකද කන්නේ? බෝඩ් එක පෙන්වනවා නිහඬව. නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං සංසාරේ ආවාට. ලැජ්ජ නැතුව තවත් පතනවනේ. ආයෙත් තව සංසාරේ යන්නනේ. අන්න මේවා අපේ ජීවිතේට හොඳද නැද්ද? නිකන් හොඳට මතක තියාගෙන හේ කරන්නේ. ඒතර කවුරු මොනවා කියවත් අපිට හොඳ නේද? හොඳයි නේද? බස් එකේ හිටගෙන යන්න වෙනවා. හිතනවා ඉතින් නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට මේවා හොඳ පාඩං සංසාරේ ආවාට කියලා. කතා කරන්නේ මොකක් ගැනද? සිහි කරන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි, චතුරාර්ය සත්‍ය. ඉපදී ඉපදී ආපු දුක මේ තියෙන්නේ කියලා හිතන්නේ. තණ්හාව නිසා උඹට මේක වුනේ. තණ්හාව නැති කළා නම් උඹට මේක වෙන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළා නම් උඹ මෙහෙම දුක් විඳින්නේ නෑ කියලායි සිහි කරන්නේ.
ඒක සීකරන්න සීකරන්න දවසක අවබෝධ වෙනවා. එයාට තේරෙන්න පටන් ගන්නවා දුරුවෙන්නේ මොකක්ද? අවිද්‍යාව. දුරුවෙන්නේ අවිද්‍යාව. විද්‍යාව පහළ වෙනවා. පිරිනිවන් පාන්න බැරි වේද ඒ අයට? පිරිනිවන් පානවා. අනික තරහා සිතක් එන්නේ නැති වෙයි නේද? හිනා වෙවි හිතෙනවා නේද? ඉපදුන නිසයි මේ දුක් නේද? ඊළඟට අනිත් එක සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. මහණෙනි, ඕ මහණෙනි, ඕන් ඔය විදියට තමයි දුකාට ගන්න කියනවා. අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඤ්ඤාණ, විඤ්ඤාණ නිසා නාම රූප, නාම රූප නිසා ආයතන හය, ආයතන හය නිසා දැන් කියන්නේ ආයතන හය නිසා ස්පර්ශය, ස්පර්ශ නිසා විඳීම, විඳීම නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන වීම, උපාදාන වීම නිසා භවය නොහොත් කර්ම සකස් වීම, භවය නිසා ඉපදීම, ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියල්ලම නේද? දැන් මේ අපි විඳින ඔක්කොම ඉපදුන නිසා නේද? හරිද නැද්ද මං කියවා? හරිනේ නේ? ඉපදුන නිසයි මේ දුක්. එතකොට පටිච්ච සමුප්පාදේ නේද සීකරන්? පටිච්ච සමුප්පාදේ සීකරන්. එසේ මෙසේ දහම නෙවෙයි, සිංහ ගර්ජනාවක් සීකරන්නේ. සිංහ ගර්ජනාවක් සීකරන්නේ. ඊළඟට බුදුරණස දේශනා කරනවා, මහණෙනි, අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා ගියොත්, අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණොත්, ඒ කියන්නේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත්, දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්, දුකේ නැතිවීම ආර්ය සත්‍යයක්, දුක නැති වෙන ප්‍රතිපදාව ආර්ය සත්‍යයක් කියලා සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත්, පරිපූර්ණව අවබෝධ වුණොත්, මොකද ආං අවිද්‍යාව සහ මුලින්ම නිරුද්ධ වෙලා යෑමෙන්, නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. දැන් අවිද්‍යාව තිබ්බොත්නේ සංස්කාර තියෙන්නේ. අවිද්‍යාව සහ මුලින්ම නැති කළොත්, නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වුණොත් සංස්කාර නැත්තම් විඥාණයට පවතින්නට බෑ. විඥාණය නිරුද්ධ වෙලා යනවා. විඥාණය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙලා යනවද නැද්ද? විඥාණය නැත්තම් නාම රූප පිහිටන්නේ නෑ නේද? නාම රූප පිහිටන්නේ නෑ විඥාණය නැත්තම්. ඊට පස්සේ නාම රූප නිරුද්ධ වුණොත් ආයතන හයක් නෑ නේද? නාමත් නෑ, රූපත් නෑ. එතන ඇස, කන, නාසය, දිව, කය, මනස නේ. එහෙනම් නාම රූප නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ආයතන හයක් නෑ. ආයතන හය නැත්තම් ස්පර්ශයක් ඇති වෙන්නේ නෑ. ස්පර්ශය නැත්තම්, ස්පර්ශය නැත්තම් විඳින්න දෙයක් නෑ, විඳීමක් නෑ. විඳින්න නැත්තම් ඒ ගැන අපේ හිතේ තණ්හාවක් ඇති වෙන්නේ නෑ. ඇහෙන් විඳින විඳීමට ආසාවක් ඇති වෙන්නේ නෑ. කනේ විඳීමට තණ්හාවක් ඇති වෙන්නේ නෑ. විඳින්න නැත්තම් තණ්හාවක් ඇති වෙන්නේ නෑ. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදාන වෙන්නේ නෑ. උපාදාන වීම නිරුද්ධ වුණොත් අපි කාම උපාදානත් නෑ, දිට්ටි උපාදානත් නිරුද්ධ වෙලා සීල උපාද මේ සීලබ්බත ගනේ සීල වෘත වලට උපාදාන වෙන එක නිරුද්ධ වෙලා අත්වාදවන උපාදාන, අත්වාද උපාදාන නිරුද්ධ වෙලා. එතන උපාදාන නැහැ, උපාදාන නිරුද්ධ වෙලා. උපාදාන නිරුද්ධ වෙලා නම් කර්ම සකස් වීමක් නැහැ, භවයක් නැහැ. භවය නිරුද්ධ වෙලා නම් ඉපදීම පිණිස කර්ම නැත්තම් ඉපදෙන්නේ නෑ. ඉපදීම පිණිස කර්ම නැත්තම් ඉපදෙන්නේ නෑ. යලි උපතක් පිණිස කර්ම නැත්තම් යලි උපදින්නේ නෑ. ඉපදීමක් නෑ. ඉපදීම නැත්තම්
ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස කියන මේ දුක් රැසම නෑ කොඩින්ම කියනවා නම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම නෑ පංච උපාදානස්කන්ධේම නෑ සියලු දුකම නෑ නේද ජාති එක ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස කියන මේ දුක් රැසම නෑ කියනවා ඒතන දුක නෑ කියනවා දුකෙන් නිදහස් කියනවා එහෙනම් දුකෙන් නිදහස් වෙන්නේ කොතනින්ද අවිද්‍යාව දුරු වීම නිදා අවිද්‍යාව දුරු වුණොත් තමයි සංස්කාර දුරු වෙන්නේ එහෙම එහෙම ගිහිලා එනකොට තමයි උපාදාන වීම නිරුද්ධ වීමෙන් භවේ නිරුද්ධ වෙන්නේ භවේ නිරුද්ධ වීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් නැති වෙලා යන්නේ එහෙනම් මේ උපදින් නැති තාක්කල් මොකද වෙන්නේ ඉපදෙන තාක්කල් දුකහට ගන්නවා ඉපදීම නැති වෙච්ච ගමන් සියලු දුකෙන් නිදහස් වෙනවා බුදුරජාණන් සේ දේශනා කරනවා මෙන්න මේකට තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේකට කියනවා මොකක්ද? පටිච්ච සමුප්පාදේ හේතුඵල ධම හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. අවිද්‍යාව නිසා මේ දුක් රැසම හට ගන්නවා. අවිද්‍යාව නැති නිසා කිසි දුකක් හටගන්නේ නෑ කියන බුදුරජාණන් සේ දේශනා කරනවා පින්වත් මහණෙනි. මෙන්න මේකට තමයි මොකද්ද? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතුඵල ධම කියලා කියන්නේ කියනවා මේ දේශනා ගාම්භීරද නැද්ද සිංහනාදද නැද්ද මේවා සිංහනාද නෙවෙයි සිංහ ගර්ජන මේවා අහපුවම ආයෙතින් අර ශාස්ත්‍රාස්ත්‍රවරු ආගියතක් නැති වුණා කියන කහන්න දෙයක් කට උත්තර නෑනේ මොනවා කියන්නේද නේද මෙහෙම අහපු අමායේ කවුරු මොනෝ කියන්ටද ස්වාක්ඛාතයිද නැද්ද මනාව දේශනා කරලා දස්සමෙට සම්දිට්ටිකද නැද්ද මේ ජීවිතේම අත්දකින්න බැරිද මේ ජීවිතේම අවිද්‍යාව නැති වුණොත් ඊළඟ උපත නැහැ මේ ජීවිතේම අත්දැක්ක හැකි මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කළොත් මේ ජීවිතේම පිරිනිවන් පානවද නැද්ද? පිරිනිවන් පානවා. ආයෙ උපදින්නේ නැහැ. ඊළඟට මොකද වෙන්නේ? මේ දහම අකාලික නැද්ද? එදත් පටිච්ච සමුප්පාදේ ඕක. අදත් පටිච්ච සමුප්පාදේ ඕක. මතුවටත් පටිච්ච සමුප්පාදේ ඕක. ඊළඟට මේ ධර්මය ඒහි පස්සික නැද්ද? ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න බැරිද? ඌ අහගෙන හිටියයි කියලා අපි කනේ ලාකඩවක් කරනවද? නෑනේ දිව කපනවද? නෑනේ අත් කෑලි කෑලි කපනවද? නෑනේ ඉස්සර එහෙම ආගම්වල කළානේ. අහගෙන හිටියොත් කනට ලාකඩවක් කරනවා කියන බම්මුණු. කතා කළොත් යා වේ මොකද මේ වේද මන්ත්‍ර ගැන කිව්වොත් එහෙම දිව කපනවා කියන. අපේ කිහිම නෑ බුදුරණසගේ ධර්මයේ ඒහි පස්සිකයි. ඇවිත් බලන් ඉන්න පුළුවන් ඇවිත් බලන්න පුළුවන් කැමති නම් ඉඳගෙන අහන්න පුළුවන් මේ දහම මොකද වෙන්නේ ඕපනයිකයි තමා තුලින්මයි අවබෝධ කරන්න තියෙන්නේ බාහිර එකක් එක සසඳලා නෙවෙයි තමා තුලින් අවබෝධ කරගන්න මේ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි තම තම නැන පමණටමයි තේරෙන්නේ මේක හැමෝටම එක වගේ තේරෙන්නේ නෑ නේද දැන් මේ පින්වතුන්ට තේරුණාද නෑ ස්වාමීනි හැමෝටම එක වගේ නම් තේරුණේ නෑ අපේ නැන පමණට අපට තේරුණා නේද අපේ නැන පමණට අපට තේරුණා එහෙමනම් පින්වත්නි තේරුණාද ගාම්භීර දේශනාවක අසිරිය ඒ සිංහ ගර්ජනාවක අසිරිය නේද එදත් මේ වහලා හිස් ලූලු අත දිව්වා ආදත් මේ වහපුවම හිස් ලූලු අත දුවනවා මතුවට ඇහුවත් ආයේ ආගියතක් හොයාගන්න බැරි වෙන දුවන් වෙනවද නැ යන්න
වෙනවා. මේ ඇත්තට කාටවත් හේතු සහිතව බොරුයි කියන්න පුළුවන්. බෑනේ එදා දම්සක් පැවතුම සූත්‍ර දේශනාව කරලා බුදුරජාණන්ස දේශනා කරනවනේ දෙවරු සාධකාරදීලා මොකද කරන්න ප්‍රීතිගෝසා පවත්වනවනේ. බුදුරජන් වහන්සේ දහම්සක ප්‍රවර්තනය කළා. ඒ දහම්සක කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට හෝ කිසිවෙකුට ආපහු කරකවන්ට බෑ කියලා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ හැමම පිළිගන්ට වෙනවා. දෙවියන්ටත් බැයිනම් මරුන්ටත් බැයිනම් බඹුන්ටත් බැයිනම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් බැයිනම් මිනිස්සුන්ටත් බැයිනම් කාටද මේව පුළුවන් වෙන්නේ? එහෙම කරන්න කිසි කෙනෙක් නෑ. එහෙමනම් හිත හිතා සතුටු වෙන්න අපිටත් වාසනාව ලැබුණනේ ඒ සුන්දර සිංහ ගර්ජනාව කාසිරිය අසන්ට. අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ගාම්භීර ඒ අතිශය උත්තරීතර දහම අහලා මේ ගෞතම බුදු සසුනේම අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.